ඔන් පෙට් මිරියා කර සිරුදනාම් සාදරයෙන් පිළිගන්නවා ඔන්න කියෝ වගේම තවත් අලු බ්‍රීඩ් එකක් අරන් අපි ඇවිල්ලා ඉන්නවාද වත්තල ප්‍රදේශයට ඉතින් මේ බ්‍රීඩ් එක ගැන කතා කරොත් සුවිශේෂී ඒ වගේම හොඳ වැඩකාරී ඉතින් අපි ඉන්න බලමු වීඩියෝ එකට ඒ වගේමයි සුරතුළුන් සාදරය කරන සුරතුළුන් වෙනුවෙන් වෙනස්ම දේවල් කරන සුරතුළුන් සම්බන්ධ කරන වීඩියෝස් වල සම්පූර්ණ වීඩියෝ ආගාවට අරන් ඉන්න ලංකාවේ එකම channel එක සිලෝන් පෙට් මීඩියාද ලොකු වෙනසක් එක්ක ආගාවට ආවා කොහොමද අද අපි කතා කරන්නේ සුනකොලෝක ඉන්න සුද්දෙක් ගැන මිනිස්සුන්ට විතරයි ඉතින් ඒ වගේම ෆ්‍රෙන්ඩ්ලි සුපිරිම වැඩ එක්ක තමයි අද කතා කරන්නේ අපි ආව වීඩියෝ එකට कथा මුලින්ම නම සඳහන් කරන්න ඕයි මම සමීර සමීර එතකොට සමීර දැන්ට රැකියාවක් කරනවද මම ව්‍යාපාර කටයුතු වල තමයි නිරත වෙන්නේ මම ඉඩම් බිස්නස් කරනවා ලෑන්ඩ් සේල් ඊට අමතරව මම යමහා රාගම ඩීලර්ෂිප් එක කරනවා මෝටර් බයික් අහා මෝටර් බයික් ස්පෙයාර් පාර්ට් සර්විසස් දෙනවා රයිට් එතකොට මෙයාලා හදන්න කොයි කාලෙද ඔයාලා ආසිතේ මම පොඩි කාලේ නම් සාමාන්‍ය ඩොග්ස් එකට කැමති ලොකු ආසාවක් තිබ්බා හොඳ සතෙක් හදන්න කාලෙත් එක්ක දැන් ඊහරමුණ ඉස්ට වෙලා තියෙනවා රයිට් එතකොට මෙයාව ගත්තොත් මෙයාව පිටරටින් ආරණ්‍ය කරපු කෙනෙක්ද ඔව් මෙයා රෂ්‍යාව වලින් ගෙන්න පුඩක් කෙනෙක් එතකොට දැන් මෙයාගේ වයස සඳහන් කරු මෙයාට අවුරුදු 2යි මාස 2ක් වගේ කාලයක් වෙනවා වෙනව නේද රයිට් එතකොට අපිට කියන්න සමීර මේ ගොල්ලන්ගේ සාමාන්‍යයෙන් තියෙනවනේ හිස්ටරි එක ඉතිහාසය එතකොට මේගොල්ලන්ගේ ඉතිහාසය සාමාන්‍යයෙන් කොයි වගේ ඉතිහාසයක්ද තියෙන්නේ මෙයා කැනඩා වලින් තමයි මේගොල්ලන්ගේ බ්‍රීඩ් එක පටන් ගන්නෙ මෙයාලා සාමාන්‍යයෙන් ෆිෂර් ඩොග් කෙනෙක් විදිහට තමයි ඉස්ලාම ස්ටාර්ට් එකේ ඉන්නේ එතකොට ඒ කාලේ හිටපු කට්ටිය ඩක්සට ෂූට් කරලා ඒ වැටෙන තැනින් මේ ලැබ්‍රඩෝර් ඩොග් තමයි ඩක්ව අරගෙන ඉන්නේ ඒ විදිහට තමයි මං හිතන්නේ මෙයාලගේ හිස්ටරි එක පටන් ගන්නෙ රයිට් එතකොට ලොකු ඉතිහාසයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඉන්ටර්නෙට් එකට ගියාම හැමෝටම බලා ගන්න බලන්න පුළුවන් ෆුල් ඩීටේල්ස් අයිති ඉතිහාසයක් ඉතින් අපිට කියන්න සමීර මේගොල්ලන්ගේ මේ දැන් තියෙනවනේ සාමාන්‍ය කලර්ස් සාමාන්‍ය මුලංගේ ස්ටෑන්ඩඩ් කලර්ස් මාතින් සාමාන්‍ය ලැබ්‍රෝ කනෙක්ට් ස්ටෑන්ඩඩ් කලර්ස් තුනක් තියෙනවා බ්ලැක් චොක්ලට් වයිට් මේ yellow බ්ලැක් චොක්ලට් yellow yellow ඒතර අපේ මෙයා ගත්තොත් මෙයා කලර් එක මෙයා yellow yellow කලර් එක ඒතර මේගොල්ලන්ගේ මේ ප්ලේන් yellow එකක් දෙන්නේ නැත්තම් මේ සාමාන්‍ය කලර්ස් දෙකක් මික්ස් වෙලා වගේ එහෙම එනවද නැත්තම් yellow එකේ ටිකක් dark yellow එකකුත් එනවා ඒ light yellow එකකුත් එනවා දැන් මෙයා light yellow කලර් එකෙන් තමයි ඉන්නේ ඒතර සාමාන්‍ය ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මම දැකලා තියෙන්නේ වැඩි හරියම මේ පාට මේ කලකෙන් තමයි ඉන්නේ ඇයි අනිත් කලර් සාමාන්‍ය ලංකාවේ හදන්නේ නැත්තේ ලංකාවේ කට්ටිය ගොඩක් කැමති මං හිතන්නේ මේ කලයකට මේගොල්ලන්ගේ පුංචි කාලේ ගත්තාම මේ කලයකට ගොඩක් හරි ලස්සනයි මේගොල්ලන්ගේ පැටව කාලේ එතකොට මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති ගොඩක් මේ කලයක මූ වෙලා තියෙන්නේ ලංකාවට රයිට් සමීර දැන් අපි yellow කලයක් ගත්තම සාමාන්‍ය ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මේ yellow කලයක. එතකොට මම කලාතුරකින් වගේ තමයි දැකලා තියෙන්නේ black and chocolate කලයක. ඒගොල්ලෝ කියන්නේ ලංකාවේට ඒගොල්ලෝ ගෙන්නනවා අඩුයිද නැත්නම් ඒ කලයක පොඩ්ඩක් සාමාන්‍යයෙන් අඩු ලංකාවේ දැන් ලංකාවට chocolate කල පොඩ්ඩක් කට්ටිය කැමති වෙලා තියෙනවා ලංකාවේ කට්ටිය. ඒ අතරින් ලංකාවේ වැඩිපුරම ඉන්නේ yellow color dogs ලා ඒයි කියලා නම් දන්නේ නැහැ එනවාට මේ මමත් වැඩිපුර මාසෙ ආසමේ yellow color dog ට රයිට් එතකොට මේගොල්ලන්ගේ මේ අයි කලර්ස් තියෙනවනේ මේ අයි කලර්ස් උත් වෙනස් වෙනව නැත්නම් සාමාන්‍ය දැන් මෙයාගේ නම් අපි ගත්තොත් සාමාන්‍ය මේ yellow ගතියට පොඩ්ඩක් හුරුයි yellow අයි කලර් එක yellow ඔව් එතකොට මේ පාට dog කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ අයි කලර්ස් සාමාන්‍ය වෙනස් වෙනවද නැත්නම් रशियन रशियन मैं अम्मा
අම්ම තාත්තා රෂියානන්ට රෂියානේ එතකොට මෙයාට එහේ මෙයා ෂෝ කරලා තියෙනවද මෙයා රෂියාවල ෂෝස් ගොඩක් දෙනපු ඩොග් කෙනෙක් එහෙ ගොඩක්ම ප්‍රසිද්ධ ඩොග් කෙනෙක් තමයි ක්‍රූසි කියන්නේ ඉතින් මම මෙයාව බලද්දි මට හිතෙනවා මෙයාව ගත්තොත් හොඳයි මගේ අර ඩ්‍රීම් එකක් තිබ්බ හොඳ බල්ලෙක් ලංකාවට ගෙන්නන එක ඒතර එහෙම බලන්නේද්දි මට මෙයාව සෙට් වුණා මම ටග් ගාලා මෙයාව එහෙන් මේ කතා කරලා මම අරගත්තා සාමාන්‍යයෙන් වාට කොච්චර මිලක් ගියාද මෙයාව ලංකාවට ගෙන්නන්න මෙයාව ගෙන්නන්න මට ලංකාවේ සල්ලි ලක්ෂ 15ක් වගේ මුදලක් ගියා ලක්ෂ 15ක් වගේ ගියා කෘෂිය ලංකාවට ගෙන්නන්න කෘෂිය ලංකාවට ගෙන්නන්න රයිට් එතකොට මෙයාව එහෙ තිබ්බ ක්ලයිමේට් එක දෙක්ක ඔයා ලංකාවට ගෙනාන පස්සේ මෙහි ක්ලයිමේට් එක ඔයා කොහොමද හුරු කරගත්තේ මෙයාව මෙයාව එහෙම මෙහෙට ගෙනාට පස්සේ මට මෙහි ක්ලයිමේට් එක හුරු කරගන්න ගොඩක් අමාරු වුණා එතකොට මම එයාව මගේ ගෙදර AC එක දාලා එයාව එතන දාලා තමයි ගොඩක් පුරුදු කරේ යටාමත් මේ දැන් මේ තැන තමයි එයා වැඩිපුරම ඉන්නේ ඉතින් අපි මේ වීඩියෝ කරන්නෙත් එතන ඒතර එයා මෙතන එයාට එයා දැන් අපි චේන් එකක් අරන් කුද් දාලා නැහැ එයා එයාගේ නිදල්ල ඉන්නේ ඒ කියන්නේ මෙයා මෙතන මෙයාට ගොඩක් හුරුයි කියන්නේ මෙයා වැඩිපුරම කෝල් එකේ ඉන්න තමයි බලන්නේ රටේතොර මේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේගොල්ලන්ට රස්නේ අමාරුයිද රස්නේටියක් අමාරුයි ලැබ්ඩෝ කියන ડોක්ටර් රස්නේටියක් අමාරුයි වෙන බ්‍රීඩ් ඩොග් නෙමෙයි සාමාන්‍යයෙන් ගොල්ලන්ට රස්නේටියක් දරා ගන්න අමාරුයි රයිට් සමීර දවාකුව මෙයාගේ හයි කාලයක yellow කාල එකක් තියෙන කියලා ඇත්තටම මේ yellow කාල එක සාමාන්‍යයෙන් මම නම් දකින්න අඩුයි ඒගෙන අපි සඳහන් කරොත් කෙටි විස්තරය yellow කලයක ටිකක් uncommon කලාතුරකින් තමයි පිටින්නේ ඒක මෙයාට පිටලා තියෙනවා ඉතින් මේ වල්ලගේ ලක්ෂික තමයි ඒක රයිට් එතකොට මේ මේගොල්ලන්ගේ සාමාන්‍ය පේරන්ට්ස් ලා ගත්තම ඒගොල්ලොන්ගේ කලර්ස් ද මේගොල්ලා මෙයාට එන්නේ අයින්ස් වල නැත්තම් ඔව් පේරන්ට්ස් ලාගෙත් අයි කලයක එන්න කොට එන්න බොහොදුරට ඉඩ තියෙනවා තියෙනවා නේද සමින මම කියන්නකෝ මේ මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් weight එක height එක කොහොමද සාමාන්‍යයෙන් ලැබ්‍රඩෝ මේල් කෙනෙක්ගේ weight එක 29යි 36 අතර තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 36ට වඩා වැඩි. ඔව් අපිට දැක්කමත් ඒක තේරෙනවා මෙයා 36ට වැඩි කියලා කොහොමද? චබ්බ වගේ ඉන්නවා. ෂෝ සීසන් එකේ මම පොඩ්ඩක් මෙයාගේ weight එක අඩු කරනවා. මෙයා ෂොට් එක කැම කරන්න කැමති නිසා මම මේ දවස්වල වැඩිපුර ටිකක් කන්න දීලා එයාගේ ඒ දේවල් ටික කරලා දෙනවා. රයිට්. ෂෝස් ඩවුන් ඒ කියන්නේ ෂෝ එකක් කරන්න තියෙද්දි ඔයා කොහොමද මෙයාගේ බර අඩු කරන්නේ? ඒකට මොනවද සාමාන්‍ය අපි කළ යුතු දේවල් සාමාන්‍යයෙන් ඒ ෂෝ සීසන් එකෙදි මෙයාට සාමාන්‍යයෙන් දැන් මම දෙන්නේ රොයල් කැනන් චිකන් විතරයි මම මේ දෙන ප්‍රමාණය චුට්ටක් අඩු කරලා තමයි මේ ෂෝ කිට් එකෙදි දෙන්නේ රයිට් එතකොට මේ මේල් කෙනෙක්ගේ weight එක height එකයි සාමාන්‍ය ෆීමේල් කෙනෙක් කොහොමද ඒගොල්ලන්ගේ weight එක සාමාන්‍ය ෆීමේල් කෙනෙක්ගේ weight එක කිලෝ 25ක් 32ක් අතර වගේ තියෙනවා තියෙනවානේ ඔව් size එක ගත්තොත් size එක කියන්නේ එතකොට height එක male කෙනෙක්ට 57ක් 62ක් අතර තියෙන්න ඕනේ මෙයාගේ ටික ඔක්කොම okay female කෙනෙක් ගත්තාම 55ක් 60ක් අතර තියෙනවා තියෙනවා නේද එතන මේගොල්ලන්ගේ මේ standard size එකක් කියලා එහෙම තියනවාද ඒ standard size එක තමයි male කෙනෙක්ට 29 36 kg තියෙන එක female කෙනෙක් නම් 25 32 kg තියෙන එක එතකොට මේගොල්ලන්ගේ height එක standard size එක 57යි 62යි male කෙනෙක්ට centimeters female කෙනෙක්ට 55 60යි centimeters තමයි standard size එක. තියෙනවා. අපි මේගොල්ලන්ගේ ගොඩාක් ලොකු මහතක් බලාපොරොත්තු වුණාට ඒක සාමාන්‍ය මට්ටමෙන් තමයි තියෙන්නේ. තියෙනවා. රයිට් ඔය සමහර මේ මම දැකලා තියෙනවා labrador dogs ලා සාමාන්‍යයෙන් ගොඩාක් මහතයි. අර එහෙම මහත කටේ සමානට ඇවිද ගන්නත් එහෙමෙන් අපහසුතාවල් තියෙනවා. ඉතින් ඒ ඇයි එහෙම වෙන්නේ ඒගොල්ලෝ? කියන්නේ කාලා වැඩි වෙලා මහත් වෙලා නැත්නම් ඒගොල්ලන්ගේ breed එකේ හැටිද? labrador කියන breed එක ගොඩක් එක මහතුත් වෙනවා. ඒ වගේම මෙයාලා කෑම කණ්ඩට්ටියක් වැඩිපුර කැමති. එතකොට මෙයාලට වැඩිපුර කෑම දුන්නොත් මෙයාලා ලොකු weight එකක් එනවා ඒගොල්ලන්ට. රයිට්. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙයාව ගින්නදි වෙලද වයස කීයද? මට අවුරුද්දේ මාස දෙකක් වගේ හිට්ට වෙනවා. මෙයා මම මේ අවුරුද්දේම තමා ගෙන්නුවේ. මේ අවුරුද්දේ ජනවාරි මාසෙ වගේ තමයි මම ලංකාවට ගෙන්නුවේ. එතකොට රයිට්. ඔයා මෙහෙන් ගෙනාලා පස්සේ මෙයාට මොනවද සාමාන්‍යයෙන් කන්න ගොන්න දෙන දේවල්? මෙයා තනිකර කන්නේ රොයල් කැනන්. රොයල් කැනන් ලැබ්‍රඩෝ ෆුඩ් එක තමයි මෙයාට මම දෙන්නේ. ඊට අමතරව මම මෙයාට චිකන් දෙනවා. දො චිකන් මෙයාට මේ සාමාන්‍ය අමුවෙන්ද දෙන්නේ නැත්නම් උයලාද? මෙයා චිකන් අමුවෙන් දුන්නාමත් කනවා. මම ඒනට වැඩිපුර අමුවෙන් දෙන්නේ නැහැ. මෙයාට චිකන් මේ පොඩ තම්බල කරලා තමයි දෙන්නේ.
එතකොට දැන් අර බලන් ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් හිතනවා මේ සමීරක අපි ගත්තොත් මේ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කෙනෙක් හදන්න ආසයි හැබැයි පොඩි වීදමක් යනවා මොකද මේගොල්ලෝ විතරක් නෙමෙයි සාමාන්‍ය හොඳ බ්‍රීඩ්ඩක් හදන්න අපිට සාමාන්‍ය වීදමක් යනවා සාමාන්‍ය කියන්නේ ලොකු වීදමක් යනවා ඉතින් ඒ වීදම දරා ගන්න පුළුවන් විදියක් තියෙන්න බෑ නේ සාමාන්‍යයෙන් ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ බ්‍රීඩ්ඩක් හදන්න අපිට මාසෙට කොච්චරක් වීදමක් යයිද सामान्य मेयांट वडा मेया मेया मे डॉग शो या इंपोर्ट करपू डॉग किसा मम्मी आटे तीन डॉग फुड चिकन इतर इधनी लंका डॉग कि कदलंटे बत्टिक पान टिक दिन हदन पुलवा इट अमतर डॉग फुड टिकुन थी सत आठ हदला मिगल अत्यावश्य मल्टीविटामिन कैल्शियम कैल्शियम टिकट अनिवार्य डेली दिन पटाव काले सामान्य सती दिखें सती तुनि पटांगरगन सत डेवलपन का मिगल मल्टीविटामिन टिका विटामिन टिक अनिवार्य अटेंडोनेडोल्ट अभी पपी कि पपी कि අනි වාරෙන් බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි මොනවද බලන්න ඕනේ මේ ලැබ්‍රඩෝ මෙයා හොඳ කෙනෙක්ද මෙයා ලොකු වෙද්දි ක්වොලිටි එකට හැදෙයිද සාමාන්‍ය පොඩි කාලේම හොයන්න පුළුවන් සංගීත සාමාන්‍යයෙන් පපී කෙනෙක් ගත්තේ හොඳ බ්‍රීඩ් එකකින් ගන්න ඕනේ ප්‍රධානම කාරණේ එක තාත්තා චුට්ටක් බලන්න ඕනේ කොහොමද කියන එක අම්මා කොහොමද කියන එක බලන්න ඕනේ ඊට අමතරව සතාව ගත්ති බලු පෙටියව ගත්ති පපීව ගත්ති පොඩ බලන්න ඕනේ කකුල් එහෙම හොඳට තියෙනවද මෙයාගේ එතකොට මේ කොන්ද එහෙම චුට්ටක් අත ගාලා බලලා ඒක හොඳට තියෙනවද එතකොට ස්කින් එක චුට්ටක් බලන්න ඕනේ තව විශේෂ දෙයක් බලන්න ඕනේ පපී කෙනෙක් ගත්ති යට අපි කැම චුට්ටක් දීලා එයා හොඳට කැම කනවද කියලා ඒක තමයි ප්‍රධානම කාරණේ මොකද අපිට කැම කන පපී කෙනෙක් හම්බුනොත් එයාට අපිට කැම දෙන්න අපිට ඕන විදිහටම හදා ගන්න පුළුවන්. සමහර පපිස්සා ඉන්නවා. ඒගොල්ලෝ කැම කන්න ටිකක් හොරයි. ඉතින් කැම කන්න පුළුවන් පපී කෙනෙක් තෝරගත්තොත් ඒක මේ මං හිතන්නේ හොඳ ආයෝජනයක් වෙනවා. ඉබිරියට. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් පපී කෙනෙක් ගත්තම මවුසුණුකයාගෙන් අපි වෙන් කරනවානේ. ඔව්. එතකොට එයා මවුසුණුකයාගේ කිරි බීලා අපි නිවසට අරන් ආවට පස්සේ මෙයාට දැන් ඔයා දැන් මෙයාට කිරි දෙනවද? අමම මෙයාට කිරි දෙන්නේ නැහැ දැන්. නෑ රයිට්. එතකොට සාමාන්‍යයෙන් අපි පපි කෙනෙක් නිවසට ගෙනාවට පස්සේ කොච්චර කාලයකට එයාට කිරි දෙන්න ඕනද නැත්නම් ඒ කිරි දෙන එක අත්‍යවශ්‍යම දෙයක්ද? කිරි දෙන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඉතින් පැටියෙක් ගෙනාවත් පැටියා නිසා අපි කිරි ටිකක් දෙන්න ඕනේ. ඊට අමතරව එයාට කිරි වලට වඩා බිත්තර වලින් චිකන් වලින් වගේ ලොකු පෝෂණයක් කරන් දෙන්න පුළුවන් අපිට. රයිට්. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වැඩිම කොහොමද ඒගොල්ලන්ගේ ෂෙඩියුල් වෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් සති 4න් පහින් අපි පපි කෙනෙක් ගන්න. සති 4න් පපිව ගත්තාම පපිව හොඳට හදා ගන්න නම් පපිට වේල් කැම වේල් පහක් විතර කන්න දෙන්න ඕනේ. ඒ වේල් පහට අපි චිකන් බිත්තර සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් නම් බත් පාන් ටිකක් දෙන ගමන් ඩොග් ෆුඩ් ටිකක් දුන්නොත් අපි බලාපොරොත්තු වෙන තත්ත්වෙන් බලාපොරොත්තු වෙන ක්වොලිටියෙන් සතාව අපිට හදා ගන්න පුළුවන්. සමීර දැන් මෙයාව ගත්තොත් දැන් මෙයා නැචරල් ඉන්නවා මෙයා මේ ඔයා මේ ට්‍රේන් කරලාද නැත්නම් මෙයා ඒ ඉන්න විදියද දැන් මේ ඇත්තටම මෙයාට අපි මොකද ලීෂියක්වත් මොකද දාලා නැහැ අතේවත් තියාගෙන නෙමෙයි ඉන්නේ ඒක සාමාන්‍යයෙන් ලැබ්‍රඩෝ කියන්නේ ඩොග් මිනිස්සුන්ට ගොඩක් එකතුයි ඒගොල්ලෝ කොහොමවත් ඉතින් ඔය එයාගේ චානවල එදේ ඔහොමම තියෙනවා කියන්නේ මේගොල්ලෝ ගොඩක් මිනිස්සුත් එක්ක ගොඩක් එකතුයි මිනිස්සුත් එක්ක එකතුයි ඔයගොල්ලන්ගේ චානවල තියෙනවා මිනිස්සුන් ළඟින්ම ඉන්න ගතියක් right then අපි ඊළඟට කතා කරොත් මෙයා මෙහෙ රෙජිස්ටර් කරලාද තියෙන්නේ ඔව් මෙයා මෙහෙ CKC ක්ලබ් එකේ KASL ක්ලබ් එකේ රෙජිස්ටර් කරලා තියෙනවා right එතකොට මෙයාගේ අම්මා තාත්තා ගැන සඳහන් කරොත් ඒගොල්ලෝ ඉන්නේ රුසියාවලද මෙයාගේ අම්මා තාත්තා රුසියාවල ඉන්නේ මෙයාගේ අම්මයි තාත්තයි රුසියාවල ඩොග් ෂෝ වින් කරපු ඩොග්ස්ලා එතකොට මෙයාත් ඒ වගේම ඒ රටේ ඩොග් ෂෝ වින් කරලා තියෙනවා බ්ලඩ් ලයින් එක ඩොග් ෂෝ වින් කරපු බ්ලඩ් ලයින් එක තමයි මෙයාට තියෙන්නේ එතකොට දැන් ඔයා මෙයාව මෙහි රෙජිස්ටර් කරා කිව්වනේ ඒ රෙජිස්ටර් කරන්න මේ අපි සාමාන්‍යයෙන් මෙයාට වැලියු දු අත්‍යවශ්‍යම දේවල් මොනවද රෙජිස්ටර් කරන්න අපි දැන් මොකද්ද මෙයාගේ අම්මා තාත්තා ඒ රෙජිස්ටර්ඩ් නේ එතකොට ඔයාට මෙහි මෙයාව ගිනාපු ගාම්ම ක්ලබ් එකට එක්කන් ගිහලා රෙජිස්ටර් කරන්න බෑ ඒකට අපි සූදානම් කරගන්න ඕනේ මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් මන්ට මෙයාව ලංකාවට ගෙනල්ලා මෙයාගේ එක්ස්පෝර්ට් පෙඩිග්‍රී එක ක්ලබ් දෙකට
ඉදිරිපත් කරපු ගමන් ඒ ක්ලබ් දෙකෙන් මට රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන් කමක් ලැබුණා. ඒකම මෙයා ඒ රටේ ඩොග් ෂෝ වින් කරලා මෙයාට ගොඩක් සහතික එහෙමත් තියෙනවා. සහතික කප්ස් තියෙනවා. ඒවා ඉදිරිපත් කරාම මෙයාගේ රෙජිස්ට්‍රේෂන් එක මට ලංකාවේ තියෙන ක්ලබ් දෙකෙන් ගන්න පුළුවන් කමක් ලැබුණා. ඊට අමතරව අම්මා තාත්තගේ ડોකියුමන්ට්ස් මොනවාරි अत्यावश्य रिजिस्ट्रेशन कर दी मैं ये डॉग शो विन करपू डॉग कनेक्टा हिंगू डॉक्यूमेंट्स हिट प्रोड्यूस कर पास मैं रजिस्ट्रेशन पास पुलवांगना पुला राइट इतो मैं मेल के मैं आगे क्रॉस इंडिया पॉपी लाइन नॉन මේ අප්ලෝඩ් කරලා හැමෙන ෆීමේල්ගේ පපීලා එතකොට ඒගොල්ලෝ කොහොමද රෙජිස්ටර් කරන්නේ එතකොට මෙයාව මෙයාගේ ડોකියුමන්ට්ස් උත්වා ඒගොල්ලන්ට ප්‍රූෆ් කරන්න ඕනද සාමාන්‍ය CKC ක්ලබ් එකේ KASL ක්ලබ් එකේ ෆෝම්ස් එකක් තියෙනවා ඇප්ලිකේෂන්ස් දෙකක් එතකොට මෙයාට මෙයාගේ ක්‍රොසින් කරලා පපීස හම්බුනාට පස්සේ පපී ෆීමේල් අයිති मगिंग फॉर्म में CKC क्लब सर्टिफिकेट KASL CKC हर KASL हर क्लब फीमेल क्लब सर्टिफिकेट कॉपी कल मे आगे सर्टिफिकेट कॉपी कल क्लब बार पास रजिस्ट्रेशन गुलाइट अभी कथा करे अम्मा रजिस्टर्ड कट्टी सामान्य समीद අම්මා තාත්තා රෙජිස්ටර් වෙලා නැතුව ඒ හම්බෙන පපි කෙනෙක් අපි කොහොමද ගිහිල්ලා රෙජිස්ටර් කරගන්නේ එහෙම පුළුවන්ද ලංකාවේ දැනට එහෙම පහසුකමක් තියෙනවා අම්මා තාත්තා රෙජිස්ටර් නැත්තම් සාමාන්‍යයෙන් ඩොග් ෂෝ එකක් තියෙන දවසට තමන්ගේ ඩොග් ඒ ෂෝ එකට අරන් ගිහලා ජජ්ට පෙන්නලා රෙජිස්ටර් කරගැනීමේ පහසුකමක් දැන් තියෙනවා මේ ක්ලබ් දෙකේම තියෙනවා ඒ දේ විතර ඊට අමතරව තව වෙන දේවල් මුකුත් තියෙනවද නැත්තම් ඩොග් ෂෝ එකක්ම එන්න ඕනද අපි රෙජිස්ටර් කරගන්න යන්න දැනට මං හිතන්නේ ඩොග් ෂෝ එකකදී තමන්ගේ ඩොග් අරන් ගිහලා පෙන්නලා රෙජිස්ටර් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියාව තියෙනවා ඉතින් ඔන්න ඔයාලා බලන් හිටපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා කියලා හිතනවා. ඉතින් අනිවාර්යෙන් ඩොග් ෂෝ එකක් තියදී අරන් යන්න වාගේ සොනගියවත් සුරතලා වරන් ගිහිල්ලා එයාව රෙජිස්ටර් කරන්න පුළුවන් දෙබැරිද කියලා අනිවාර්යෙන් ෂෝ එකේ ඉන්න ජස් කෙනෙක්ට පෙන්නන්න. ඉතින් බලන් ඉන්නවත් ආසයි නම් මෙන්න ඉන්නවා මල්ලන් හොඳ බාණ්ඩයක්. මල්ලන් කියන්නේ අපේ සමීර ගාව තමයි ඉන්නේ. CKC 2020 last ෂෝ එකේ best in show ගහපු අපේ යාළුව තමයි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම හොඳ සයිස් එකේ ඉන්නවා. ක්‍රොසින් නැක් කරගන්න අවශ්‍ය නම් සමීරව සම්බන්ධ කරලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් සමීර අපිට මේ ක්‍රොසින් එක පිළිබඳ තව පොඩි විස්තරයක් කියන්නකෝ. මොකද ක්‍රොසින් එකට දාන්න කලින් අපි බැලිය යුතු දේවල් මේකලා දැන් මෙයා මේල් කෙනෙක් නිසා ක්‍රොසින් එකට කලින් මෙයාට මොනවද දෙන්න ඕන දේවල් ඒ වගේ පොඩි විස්තරයක් කියන්න. සාමාන්‍යයෙන් මම මෙයාට ලොකු මාසිකට ලොකු ප්‍රමාණයක් ක්‍රොසින් බාර ගන්න නැහැ. ක්‍රොසින් උපරිම 3ක් 4ක් වගේ තමයි බාරගන්නේ. මොකද අපි ලොකු ප්‍රමාණයක් කරොත් කල මේ ක්‍රොසින් සතා සුට්ටක් දුර්වලෙන්න බලනෝ. ඒ නිසා කෞෂිතින් තෝරලා බෙල්ලා ගත්ත කට්ටියකට පොඩි ක්‍රොසින් ප්‍රමාණයක් දාලා තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ. රයිට්. එතකොට මෙගලා ක්‍රොස් කරන්න වෙනම හැන්ඩ්ලින් කෙනෙක් ඉන්නවද? ඔව්. මෙයාට ක්‍රොසින් එක දාද්දි මම වෙනම හැන්ඩ්ල කෙනෙක් ගේනවා. එතකොට මේ හැන්ඩ්ල ආවම පොඩි වෙලාවකින් මෙයාටත් අපහසුවක් දැනෙන්නේ නැති වෙන්න ෆීමේල් එක්කිනාට අපහසුවක් දැනෙන්නේ නැති වෙන්න ක්‍රොසින් එක කරගෙන යන්න පුළුවන්. එතකොට අපේ ක්‍රොසින් ක්‍රොස් වෙච්ච කට්ටිය මේ පපිස්ලේම හොඳට ඉන්නවා. ඔව්. ඕක හොඳට ඉන්නවා. රයිට්. ඉතින් ආසයි නම් बल बल इन तेनम कथा करमी संबंध लसन ब्रीड लाबी मेन सूत्रा फ्रेंडली डॉक्टे अनी ब्रीडी थी गुडाम फ्रेंडली මේ වගේ ඩොග් කෙනෙක් ගින් ක්‍රොසින් එක කරගෙන මේ වගේ පැට අවුට් එකක් ශ්‍රී ලංකාවට විහි වෙනවා කියන අපිටත් ලොකු ආඩම්බරයක්. රයිට්. ඉතින් මේ වගේම හොඳ ක්වොලිටි පපි කෙනෙක් ගන්න අවශ්‍ය නම් समीर संबंध समीर यह संबंध अभी विस्तर एक्या मे वगेम क्वालिटी पपीस मे आगे गन्न पुल दी पपीस मे क्वालिटी इनवा मे वगे क्वालिटी पपी की गंडा कौश मगे नंबे को मेन करके मैं पपी की गंड पुल अनिवार्य दाल दीना नंबे अभी डिस्क्रिप्शन दमीर की नंबे कथा विस्तर दिन थी
ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කෙනෙක් ගන්න ඔය ආසයි නම් ඉතින් බල බල ඉන්නවා දැන් මම කෝල් කරලා කතා කරලා ගන්න පුළුවන් ඉතින් මිල ගණන් Tamanට පහසු විදියට සමිගත් එක්ක කතා කරලා ඒක අත්‍යවශ්‍ය පරිදි බැලන්ස් කරලා කරගන්න පුළුවන් නේ නේද අපිට මිල ගණන් ඇත්තටම කතා කරන්න බෑ මේ වීඩියෝ එකෙන් ඔයාලට කෝල් කරලා පස්සේ එකතු කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ කරගෙන ඒක කරගන්න පුළුවන් right on anything ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කෙනෙක් තමතරව සමීර ගාව ඉන්න ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුට ඉතින් අපි මුලින් සඳහන් කරා ඉතින් සමීර අපිට කියන්නකෝ ඔයාගේ මේ ජර්මන් ෂෙපර්ඩ් ගැන පොඩි විස්තරයක් මම මේ ජර්මන් ෂෙපර්ඩ් මේ අවුරුද්ද තමයි සර්බියාවෙන් ලංකාවට ගෙන්නුවේ මෙයා සර්බියාවල ඩොග් ෂෝ ගොඩක් තිනපු ඩොග් කෙනෙක් මම මෙයාව ගෙන්නලා මේ පාර KSL के फर्स्ट टाइम शो एक सहभागी किरे हुआ मैं KSL के बेस्ट इन शो इच्छा डॉग गुना मैं पा रहा मैं और दे ඉතමතර යගේ ගෲප් එකේ ආ ඔක්කොම දිනලා KSL එකේ බෙස්ට් ඉන් ෂෝ වෙච්ච ඩොක් තමයි මේ පාර මෙයා රයිට් ඒතර යාට හම්බෙච්ච කප්පයක් තියෙනවා ඔව් මෙයාට හම්බෙච්ච කප් තියෙනවා 2020 පෙබරවාරි 29 තමයි ඩොක් ෂෝ එක තිබ්බ KSL එකේ ඒකේ බෙස්ට් ඉන් ෂෝනි මෙයා තමයි රයිට් ඉතින් මෙයාව සාමාන්‍යයෙන් කොහමද අපේ ලැබ් එක ඔයා හදන්නේ දෙන්න එකට ඉන්නවද එතකොට වෙන වෙනමද ඉන්නේ කොහමද මේ දෙන්නව හදන්නේ ඔයා දෙන්න එකට ඉන්නවා එකතු එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ දෙන්නගේ හරි ඒතර ඔයා මෙයාට දෙන සාමාන්‍ය මොනවාද කෑම වර්ග විටමින් වර්ග මෙයාටත් සාමාන්‍ය මම දෙන්නේ ඩොග් ෆුඩ්යි චිකන් විතරමයි මෙයාලා මෙයා සර්බියා වලින් ආව නිසා මෙයාට බත් එහෙම කන්න පුරුකමක් නැහැ ඉතින් මෙයාට මම රෝල් කැනන් ටිකකුයි චිකන් ටිකකුයි දවසට තේල් දෙකක් දෙනවා රයිට් තවසමිර මෙයාගේ මේ වයිස සමාන් කරොත් දැන් මෙයාට කොච්චර කාලයක්ද කෞෂ්මල්ලි මෙයාට තාම අවුරුදු දෙකක් නැහැ එතකොට මෙයාගේ පළවෙනි ෂෝ එක තමයි මේ අවුරුද්ද දාපු ෂෝ එක. ඔව් මෙයාගේ පළවෙනි ෂෝ එක තමයි මේ පාර දාපු KSL ෂෝ එක. රයිට්. එතකොට මෙයාවත් ප්‍රොසින් වලට දැන්ට දානවද නැත්නම් ඔව් මෙයාට ප්‍රොසින් වලට දානවා. මෙයා සාමාන්‍යයෙන් ඇන්ගල් ඩොග් කෙනෙක්නේ. මෙයාගේ පපිස්සත් හොඳට ඇන්ගල් එකේම ඉන්නවා. කියන්නේ දැනට මෙයාගේ ලීටර්ස් ඉන්නවද වෙන පපිස්ලා? මෙයාගේ පපිස්ස ඉන්නවා මෙයා. නේද? රයිට්. ඉතින් ඔන්න සමීර ගාවත් ඉන්නවා. जर्मन शपट के अभी जर्मन शपट लगे वीडियो कर ली ना समीर गाव बेस्ट इन शो गा विशेष डॉक्यूने रईट इधी समीर मे आगे क्रॉसिंग पीली मैं पड़ी विस्तार मे आगे सामान्य मम आसेट क्रॉसिंग हतरक आवत्तम हतरक प्रमाण दाने මේ අටත් මම කොසෙන් දාද්දී ටිකක් විශේෂ ෆීමේල් අය තමයි බලලා දාන්නේ ටිකක් හොඳ ක්වොලිටි එකේ ඉන්න ෆීමේල්ස් අර තමයි මම කොසෙන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙයා ගත්තොත් මෙයා මේ ෂෝට් කෝට් එක කෙනෙක් නේද? ඔව් මෙයා ෂෝට් කෝට් එක කෙනෙක්. ෂෝට් කෝට් එක කෙනෙක්. ඉතින් ඔන්න සුපිරි බාණ්ඩයක් ඉන්න සමීර ගාව ෂෝට් කෝට් බෙස්ට් ඉන් ෂෝ ගාපු ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ඉන්න ඉතින් මෙයාගිනුත් ක්‍රොසින් එකක් කරගන්න අවශ්‍ය නම් සමීරව සම්බන්ධ කරගන්න බුලයි ඉතින් සමීර ඉන්නේ වත්තල අපි මුනි සඳහන් කරා වගේ සමීරට කතා කරොත් ක්‍රොසින් එකක් කරගන්න පුළුවන් right on ලැබ්‍රඩෝ රිට්‍රීවර් ගැන වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම අපි දුන්නා. අපි කරපු වීඩියෝස් වල ඔයාලා වැඩිපුරම ඉල්ලලා තිබ්බ තවත් බ්‍රීඩ් එකක් තමයි ලැබ්‍රඩෝස් ලා ගැන කරන්න කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට බලාපොරොත්තු වුණු කරුණු කාරණා මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් මේ බ්‍රීඩ් එක හදනවා නම් හදන්න ආසි දෙන්නේ නැති. ඉතින් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඩොග් කෙනෙක්. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඉතින් අපිට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ නිශංක. ඔව්. අතනම මේ තවාගේ ස්වාමියාගේ ආදරේ ජීවිතේම කරගත් එක සූචජි සුනකජි තම ලැබ්‍රඩෝ කියන්නේ. ඉතින් ඇත්තටම අපි ලැබ්‍රඩෝ කියන්නේ හදනවා නම් මෙයාගේ මුළු ජීවිතේම වගකීම අපේ අතේ තියාගෙන තමයි අපි කරන්නේ. මොකද මගදී හදලා තව කෙනෙක්ට දෙන එක නෙමෙයි ඇත්තටම ආදරේ කියලා කියන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම අපි ගොඩාක් සෝෂල් මීඩියාස් වල දකිනවා පපි කෙනෙක් අරගෙන ආව ලොකු උනාට පස්සේ යාට වේදන් කරන්න බැරි වෙච්ච ගමන් එයා ඇඩ් එකක් දාලා ඒ සුනකයා විකුණන්න උත්සාහ කරනවා. ඉතින් ගොඩක් නිශ්ශංක. ඔව්. ඒවල අපි දකිනවා. ඉතින් ඇත්තටම
දේවල් කරන්න එපා. ආදරෙන් පපි කෙනෙක් හදන්න ගන්නවා නම් එයා එයාගේ ජීවිත කාලෙම එයා ඔයත් එක්ක ඉන්න එයාගේ ජීවිතේ තියෙනකම්ම ඔයා එයා ගාව ඉන්න ඕනේ. එයත් ඔයා ගාව ඉන්න ඕනේ. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඉතින් අද අපි මේ වීඩියෝ එක අවසන් කරමු. ඔව්. අනිවාර්යෙන් සිලෝන් පෙට් මීඩියා එක එකතුලා ඉන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟට එන වීඩියෝස් ගැන ඔයගලන්ට notification එක මුලින්ම ඕනන ඊට හැපෙත් තියෙන bell icon එක click කරන්න. අනිවාර්යෙන් ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ සුනකෙක් ගන්නවා නම් එයාව අරන් ආදරෙන් හදාගන්න. එයාට හොඳ ආදරයක් කරුණාවක් දක්වන්න. ඉතින් අපි වගේ තමයි පෞලි සමාජිකෙක් වගේ සුනකයාව හදන්න ඉල්ල ඉතින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දෙන්න. මේ වීඩියෝ එක හැමෝටම පේන share කරන්න ඉතින් අනිවාර්යෙන් අදාසක් යෝජනාවක් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් කියන්න. ඉතින් තවත් ब्रीड गैन अभी वीडियो करनाट ओन कैमरे ब्रीड तीन अनिवार्य कमेंट अभी मे कमेंट करना वैपुर कमेंट ब्रीड अभी गुडम मे अहल तिब ब्रीड लाबोस अनिवार्य वीडियो बेलू कम है अनिवार्य लाइक कमेंट वीडियो अलग जय जय सुबह।